මේ තියන්නේ මම රිබොන්ඩින් කරන්න ගත්ත කොණ්ඩයක්. ඉතින් අවුරුදු 1කමාරකට විතර කලින් මම තමයි මේ කොණ්ඩේ රිබොන්ඩින් එක කළේ. ඉතින් දැන් අවුරුදු 1කමාරකට පස්සේ ආගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් අඟල් 6ක් 7ක් විතර වැවිලා තියෙනවා. ඉතින් රීග්‍රෝත් එක ආපහු රිබොන්ඩින් කරගන්න මගේ ළඟට ආවා. ඇත්තටම වටේ පිටේ එච්චර ගණන් ගන්න එපා. මොකද මගේ ඇකඩමි එකේ තමයි මම මේ රිබොන්ඩින් එක කරේ. අපි සැලොන් එකේ රිපෙයරින්ස් වගේයක් යනවා මේ දාසල. ඒක නිසා මම ඇකඩමි එකේදී තමයි රිබොන්ඩින් වැඩ කටයුතු කරලා දෙන්නේ. ඉතින් මම හිතුවා මේ කොණ්ඩේ හදන විදිය ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න ඕනේ කියලා. මොකද ගොඩාක් අයට රිබොන්ඩින් කියපහම වැරදි අවබෝධයක් තියෙනවා. කොණ්ඩේ යනවා කියනවා, කැඩෙනවා කියනවා, ගොඩ ප්‍රශ්න කියනවා. හැබැයි හරි විදිහට රිබොන්ඩින් එකක් කරොත් එහෙම ගැටලු අපිට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා ඒක නිසා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඔයාලටම පේන ඇති රිබොන්ඩින් එක කරාට මේ කොණ්ඩේ එහෙම ගිහිල්ලවත් කිසිම දෙයක් කළා නැහැ. හොඳ වොලියුම් එකක් තියෙන හැයා එක. එහෙනම් අපි බලමු කොහොමද මම මේ රිබොන්ඩින් එක කළේ කියලා. ඉස්සෙල්ලම මේ තමයි මං ගන්න ක්‍රීම් එක. ඇත්තට මම ලෝරියල් තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ හෙයා රිබොන්ඩින් එකකට. නැත්නම් ග්ලැට් එක යූස් කරනවා. එහෙමත් නැත්නම් කර්න් එකත් සමහර වෙලාවට යූස් කරනවා. ඉස්සෙල්ලම මම මෙයාගේ කොණ්ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරද්දී ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. ස්කැල්ප් එකේ වද්දන්න එපා. ක්‍රීම් එක සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් හෝ එකමාරක් තියලා ඉතුරු ටිකේ තමයි අපි ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. ගොඩ දෙනෙක්ගේ කොණ්ඩේ යන හේතුව තමයි ඔයාලා ස්කැල්ප් එකේ මේ ස්ට්‍රේට් ක්‍රීම් එක ඇප්ලයි කරන එක. ඒ විදිහට විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත අපි මුළු හෙයා එකම ඇප්ලයි කරගන්න ඕනේ ක්‍රීම් එක. නැත්තම් ගොඩක් වෙලා තිබ්බොත් එහෙම අපේ කොණ්ඩේ කැඩිලා යන්න බලනවා. ඕව ප්‍රොසෙස් වෙලා කොණ්ඩේ ගොඩාක් කැඩිලා නම් මේකත් සමහර අයට වෙන ප්‍රශ්නයක්. හරියට ටයිම් එක තියන්නේ නැතුව ඕනට වඩා වැඩි වෙලාවක් ටයිම් එක අරගෙන ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඊට පස්සේ කොණ්ඩේ කැඩිලා යනවා. මගේ ඇකඩමි එකේ ස්ටුඩන්ට්ස්ලට මම මේ ගැන කියලා දෙනවා හරිය විදිහට රිබොන්ඩින් එකක් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි රිබොන්ඩින් එකක් කරන විදිය හරියට ඔයාලට දැනගන්න ඕනේ නම් බිස්බල ඇකඩමි එකේ වන් ඩේ වර්ක්ෂොප් තියෙනවා රිබොන්ඩින් එකක් කරන විදිය. ඒකත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න 0777 147 717. ඒ නම්බරයකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට පුළුවන් අපේ රිබොන්ඩින් වන් ඩේ වර්ක්ෂොප් එක ගැන දැනගන්න. ඒ වගේම වීඩියෝ සීරීස් එක තියෙනවා අපේ මේ විදිහට මේ කරන විදිහටම වීඩියෝ සීරීස් එක තියෙනවා රිබොන්ඩින් එකක් කරන විදිහ. ඒක නිසා ඔයාලට හරිම ලේසි ක්ලාස් එකට එන්න අවශ්‍ය නැහැ. හැමදේම දැනුම මේ විදිහට වීඩියෝ මාලාවක් කරා ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ටියුට් එකත් ඔයාලට PDF එකක් විදිහට එවනවා. ඒක නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොන හරි ගැටලුවක් ආවොත් ඔයාලමට WhatsApp එකට මැසේජ් එකක් දැම්මොත් ඉක්මනට ඒ ගැටලුවත් निराකරණය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ස්ට්‍රේට් ක්‍රීම් එක හෙයා එක ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ අපි ප්‍රොසෙස් වෙන්න මේක තියලා තියන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙසින් ටයිම් එක අපේ හෙයා එකෙන් හෙයා එකට වෙනස් වෙනවා. හැමෝටම එකම ප්‍රොසෙසින් ටයිම් එකක් නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අවබෝධයක් නැති අය කිසිම වෙලාවක රිබොන්ඩින් එකක් කරන්න යන්න එපා. හරි අවබෝධිකෙන් විතරක් මේ විදිහේ දේවල් කරන්න ඕනේ. ඇත්තටම ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් විතරක් රිබොන්ඩින් එකක් කරගන්නව නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ මෙයාට අවශ්‍ය ටයිම් එක තියලා හොඳට හෙයා එක වොෂ් කරගන්න ඕනේ. ක්‍රීම් එක පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපේ හෙයා එක ඩ්‍රයි කරගන්නවා. මේක ඩ්‍රයි කරගද්දී ඩ්‍රයි කරගන්න ඕනේ ලෙවල් එකක් තියෙනවා. අපි සම්පූර්ණ හෙයා එක ඩ්‍රයි කරලා අයන් එකට ගන්නෙ නැහැ. එක ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකට විතරයි අපි හෙයා එක ඩ්‍රයි කරන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේකේ මේන්ම පාට් එක. ඒ කියන්නේ හෙයා අයන් එක තමයි මේකේ මේන් පාට් එක. හෙයා අයන් ඉස් ද කී. මොකද ඒකෙන් තමයි අපේ රීබොන්ඩින් එක කොච්චර හොඳට තියනවද කියලා ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම හෙයා අයන් එක නම් හොඳටම කරන්න ඕනේ. හරි විදිහට අයන් කරොත් විතරයි අපේ රීබොන්ඩින් එක ෆයිනල් ලුක් එක ලස්සන විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි න්‍යූට්‍රලයිසර් ක්‍රීම් එක ඇප්ලයි කරන. ඇත්තම න්‍යූට්‍රලයිසර් ක්‍රීම් එක අපි ඇප්ලයි කරන්නේ අපිට අවශ්‍ය හැඩයට කොණ්ඩේ ඇතුලේ බොන්ඩ්ස් ටික කඩලා ඊට පස්සේ ආපහු ඒක සෙට් කරන්න. ඉතින් මේක ගැන ගැඹුරින් උගන්වන්නේ නැත්නම් අපේ කෝස් එකක් විදිහට කියලා දෙද්දි මේ හැම දෙයක්ම අපි ඔයාලට උගන්වනවා. ඉතින් මේ න්‍යූට්‍රලයිසර් ක්‍රීම් එක දාලා කොණ්ඩේ ඇදවෙන්නේ නැති වෙන්න නැත්නම් රැලි වෙන්නේ නැති වෙන්න හරියටම ස්ට්‍රේට් විදිහට තියන්න ඕනේ විනාඩි 20ක්. ඊට පස්සේ අපි කොණ්ඩේ හොඳට හෝදලා සුපර් කන්ඩිෂනර් දාලා ඩ්‍රයර් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ෆයිනල් ලුක් එක බලා ගන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ හෙයා එකේ ෆයිනල් ලුක් එක කියලා. ඔයාලට දැන් පේනවා ඇති මම ඔයාලට පළවෙනියට පෙන්නපු කොණ්ඩේ දැන් කොණ්ඩේ අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඉතින් ගොඩ දෙනෙක් බයයි හෙයා රිබොන්ඩින් එකකට යන්න. මොකද එක එක්කනාගේ විවිධ වූ අත්දැකීම් නිසා. ඒ කියන්නේ
කොණ්ඩේ යනවා කියනවා දැන් ඔයාලට පේනදි මේ කොණ්ඩේම අඩු බවක් පේන්න නැහැ කලින් කරා කියලා මොකද මම මේක හත්තට පාරක්ම හදපු හැය එකක් ඉතින් මේ අවුරුදු දෙකමාරකින් ආපහු මේ කොණ්ඩේ හදන්න ආවා ඉතින් කොණ්ඩේ ගිහිල්ලවත් කිසිම දෙයක් කළා නැහැ අපි හරියට රීබෝනින් එකක් කරොත් කොණ්ඩේට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ ඒක නිසා හෙයා රීබෝනින් එකට යන බය වෙන්න එපා हरी तन की हरी विधि करोट लसन हेय गंडपुल मैंने मे वे सिल हेय का गंडपुल मैं मेनेज कर अमार हेयर अत्रम गुडको रीबॉन इनकन इतने मैं इसट तोलट मे वे मन सला ट्रीटमेंट हेयर ट्रीटमेंट वीडियो सिद्धारागनी मे वे अलू वीडियो की आयत हम का वाला हेमोट सुबदास्क।